ඒකනේ කාරණේ. එහෙන් යන්නද? කොස්තරවරේ. ආමතර අද තැම්පත් කරන්නද? හරියටම හරි. ඔයා තමයි හරියට ඇවිල්. හරි ඉන්න. මේ සැරේ නම් මුදල් අමතක වුණේ නැහැ. මුදල්ගෙන ආවා. ඇත්ත වශයෙන්ම මෙවර ජනාධිපති මැතිවරණයට අති විශාල සටනක් තියෙනවා. මේ සටන කවුරු ජන ජයගයිද කියන එක ජනතාව තේරුම් ගන්න. ජනතාව විසින් කාටද ජනාධිපති ධුරය ලබා දෙන්නේ, රට බාර දෙන්නේ කවුද කියන එක අනිවාර්යෙන් මෙවර ජනාධිපති මැතිවරණයේ අපේක්ෂකව තෝරා ගන්න ජනතාව. මොකද තමුන්නාන්සේලාගේ කර උඩින් ජනතාවගේ කර මත යන කිසිම නායකයෙකු රට ගැන හිතුවද, ජනතාව ගැන හිතුවද, අඩුම ගානේ ජනතාවගේ දුක සැප බලා ජනතාවට සහනයක් ලබා දුන්නද? මේ කිසි දෙයක් මේ තමුන්නාන්සේලාගේ කර උඩින් ගිය කිසිම දේශපාලකයෙක් උදව් කළා නැහැ. අද ගමකට ගිහිල්ලා බලන්න, ගමේ මිනිස්සු විඳින දුක, ගමේ අහිංසක දරුවෝ විඳින දුක අඩුම ගානේ ගමකට යන්න පාරක්වත් තාම හරියාකාරව හදලා දුන්නේ නැහැ, හදලා දීලත් නැහැ. නමුත් මහා පරිමාණයෙන් කතා කරන්නේ අපි අරක දුන්නා, මේක දුන්නා, දුන්නු කට්ටිය කොහෙද දන්න? නමුත් ලහි ලහි IMF එකකුත් ගත්තා. ඒ සල්ලි වලින් මොනවා කරයිද කියලා, කරාද කියලා කවුරුත් දන්නේ. මම අහන්න කැමති මේ මැතිවරණයට ඉදිරිපත් වෙන මේ නායකතුමාලා ගත්ත IMF එකේ සල්ලි කොහාටද ගියේ? මේ සල්ලි ණය දුන්නද? එහෙම නැත්නම් ආර්ථික නගා සිටීම සඳහා අඩුම ගානේ ණය බරින් ණය කොටසක්වත් ගෙව්වද? ණය ගෙවලත් නැහැ. ජනතාවට කන්න දීලත් නැහැ. ජනතාවගේ ප්‍රශ්න විසඳලත් නැහැ. නමුත් කතාව නම් තියෙන්නේ IMF එක කල් දැම අවුරුදු තුනකට අප්පුඩි ගෑවා, කිරිබත් ගෑවා නොයෙකුත් විදියට. ඒ සල්ලි වෙලින්ද මේ අවස්ථාවේදී මේ ජනාධිපතිතුමා ඇතුළු මණ්ඩලය මැතිවරණයට එන්නේ? මේවා සම්බන්ධව අපි විගණනයක් කරන්න කියලා ඉදිරි කාලයේදී විගණන කාධිපතිට ලිපි ලියන්න සූදානම් වෙලා ඉන්නවා. මේ වෙනිට ඔබ තමුන්නාල දකින්න ඇති ඇතම් අය නාම යෝජනා බාර දෙනවා, අපමුදල් බදිනවා. ඒ අපමුදල් බැන්දට මොකද සමහර දේශපාලන පක්ෂ යන අය වෙන්න පුළුවන්, ඒ අයට සහයෝගය දෙන පක්ෂ වෙන්න පුළුවන්. නමුත් ජනසත පෙරමුණ පමණයි කිසිම දේශපාලන පක්ෂයක වාචික හෝ ඍජුව සහයෝගය නොදෙන පක්ෂයක්. ජනතාව තීරණය කරන්න ලැබෙන මැතිවරණයේදී ජනසත පෙරමුණ ටැක්ටර් ලකුණෙන් ජනතාවගේ ජනතාවට සහන ලබා ගැනීමට ටැක්ටර් දිනවනවද? හොරුන්ගේ කුණු අදින්ද ටැක්ටරේ තෝරාපත් කරගන්නවද? හැබැයි මතක තියන්න, එකම රටක්, එකම ජාතියක්, එකම නීතියක්. කිසිම පට්ටපල් හොරෙකුට නීතියෙන් ගැලවීමක් නැහැ. අනිවාර්යෙන් නීතිය තරහට දකන්නේ ඕනෑම කෙනෙකුට. ඕනෑම අවස්ථාවක මම නීතිය ක්‍රියාත්මක කරන්න පැකිලෙන්නේ නැහැ. ඒ වගේ දැන් මේ මැතිවරණ කොමසාරිස් මැතිවරණ කාර්යාලයේත් එහෙමනේ, මහා පරිමාණයේ කෙනෙක් ආවදී ගේට් වල ඇතුළට ගන්නවා. දැන් අපි වගේ අය ආපුවම මේ පැත්තට එන්න කියනවා. ඉතින් එහෙම තමයි මැතිවරණ කාර්යාලයේත් නීති හරියට ක්‍රියාත්මක කරනවද? මේ සිකියුරිටි කාර්ය ටික කියලා ක්‍රියාත්මක කරන්නේ නැහැ. එහෙනම් නීතිය ක්‍රියාත්මක කරන්න හස්තිය මට ලබා දෙන්න. එදාට මම අනිවාර්යෙන් තමුන්නාලගේ රට හැදෙන සංකල්පෙ මම පෙන්වන්නම්. ඉදිරියේදී අපි සියලු මාධ්‍යවේදීන්ගේ සහය ලබා දෙන ලෙස මම ඉල්ලා සිටිනවා. මාධ්‍යවේදී කල්පනා කරගන්න, මාධ්‍යවේදීන්ට දෙන්න පුළුවන් සහයෝගය A to Z ලබා දෙන බව මම මේ වතාවේ සිහිපත් කරනවා.